සමහර කෙනෙක් ආන්න පුළුවන්, ශ්‍රාවක්‍යයන් වහන්සේල පිළිබඳව කතාකරනි අරමුණුමොකක්ද කියලා. සමහරකිෙනෙක් මෙහිම දේශනාවක් අහනකොට මන්ද උත්සාහිවෙන්න පුළුවන්. ශ්‍රාවකයන් වහන්සේලාගේ කතාහනකොට සද්ධහව වැඩිෙනව විතරයි හැබැයි කපටගේ අපගේ නිවනට උපකාරයක්නය කියලා. නමුත් පිංවතුනී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක්‍යයන් වහන්සේලා දැනගෙනනීමේ. අරමුණු හිපයක් තියෙනවා. පලවෙනිම අරමුණ තමයි සංගානුස්සති නම් භාවනාව වඩන්න. අනුස්සති භාවනාවල සංගානුස්සති නම් භාවනාව වඩන්ඩ අනි වාර්යම සංගරත්නය පිළිබඳ දෙනගන්නට ඕනෙ. එකක් කරුණා. තවත් කාරණාවක් අපි සංගරත්නයට ගරු කරනකොට. ඒ සංගරත්නයට ගරු කරනකොට අපේ හිතේ සංගරත්නය පිබඳ ගුණ දැනගෙන තියෙනට ඕ. සංගරත්නයේ ගුණ හරියට අපේ මනසට දැනු නොතින් වැටහුනොතින් සංගරත්නයට වන්දනා කරද්දිී ආන්‍ය ඒ ගුණ ආවර්ධනය කරලා අපට වන්දනා කරන්නට පුළුවන්. එතකොට සංගරත්නයට වන්දනා කරාම ලැබෙන ආනිසංස, සංගරත්නේ ගුණ දැනගෙන වන්දනා කරනකොට අපට ලබන්න පුළුවන්. එහෙමනං ඒ සඳහාත්? මේ සංඟරත්නය ගුණ දැනගන්න ශ්‍රාවකයන් වහන්සෙලා පිළිබඳ දනගන්නට ඕන. අනිත් විශේෂම කාරණාව තමයි අදකාලි බොහෝදන රැවටලා ඉන්න කාරණාවක් තමයි මාර්ගපන ලාබීන් හැටියටි ස්මතුවන බොරු මාර්ගඵල ලාබී. අදකාලි බොහෝදනෙක් එහෙම පිරිස පිළිබඳව හසුවෙලා ඔවුන්ගේ සරණ ගිහිල්ල තමන්ග මුළු සංසාරයම දරුණු දුගතියකට කල්ප ගානකටවත් ගොඩේ නැට බැරි දරුණු ස්ථානයකට හරවගෙන තියෙනවා. ඒ කාරණාවත් බොහෝ දුක්සාහගත කරුණා. අද පෙන්වතුන එහෙම ඉස්මතුවෙච්ච රහතන් වහන්සේලා යැයි කියලක් කියාගත්තු කීදිනෙක් නමින්නවද. නමුත් ඔවුන්ගේ සරණ ශ්‍රාවක පිරිසක් යන්න මොකක් නිසාද. ඇත්ත රහතන් වහන්සේ බොරු රහතන් වහන්සේ කවුද කියලා හරියට හොයා ගන්න බැරු. රහතන් වහන්සේලාගේ ගුණ. හරියට දැනගත්තොති පෙන්හත්න අපට මේ බොරු රහතන් වහන්සේලා කෞද්ද ඇත්ත රහතන් වහන්සේලා කෞද්ද කියලා හොයා ගණට පුළුව. අපි ලංකාවෙහෙම සිදුුවවෙච්චික කතාවක් තියෙනවා. අපගේ දේශනාවට කාලේ බොහෝසිං අවශවුනත්, මංහිතරමේ කාරණාවත් සඳහන් කරමින්ම අපේ දේශනාවට එළඹීම වටිටම කියලා. මොකද බොහෝදිිනෙක් අප නිතරම න ප්‍රශ්නය තමයි. අපිමි ආරෙන් හන්සෙගේ කතා අහලා ඒක අපි කොහොමද නිීමනට හරගන්න කියලා. ඒ කාරණාවට ඒ ප්‍රශ්නයට පිළිතුරක් සපියලම අද දේශනා වාරම්භ කරනවනං ඉතාම යහපත් කියලා අපට හිතෙනවා. අපි ලංකාව එක මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය. උන්වහන්සේ අවස මේ අනුරාධපුරේ රුවන් වැලි මහසෑයාසල එක පන්සලකට වැඩම කරනවා. ඒ පන්සලේ වැඩඉන්නව සාමනේරයන් වහන්ස නමා හැබැ උන්වහන්සේ. ධ්‍යානලාබී සාමනීරයන් වහන්සේ ළමා. උනාසර ධ්‍යාන තියෙනවා. සාමාන්‍යෙන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ෛ්‍ය චෛත්‍යස්ථානයකට යනකොට වනාසල වැඩිපුරම ප්‍රිය කරණන්නේ කවරුවත් නැතිවෙලාටිගල වන්ඳනා කරන්න. මොකද එතරම්ම ශ්‍රද්ධාවවක් වඋන් වහසේගේ සිති උපදවගන පුළුවන් නිසා. ඩැන් මේ රහතන් වහන්සේ සියල්ලෝම වන්දනා කල ඉවරුණාම රුවන්වැලි මහාසෑ එළඟට යනවා ලි මහසය වදනා කරන අර් සාමනේරයන් වහන්සේ මේ කාරණාව දක්කිනවා. සානයන් වහස බලනව මේ මහතරන් වහසේ කොහෙදම වැඩම කරන්නේ. උන්වහන්සේගේ පසුපස පීවර තබමින් රුවන් වලි මහසෑලංකට යනවා රහතන් වහන්සේ වන්දනා කරන්න ආරම්භ කරන කොටම සාමනේරයෙන් වහසේ පසු පසිංඉඳගෙන උගර පාදනවා. පසුපාස හැරල මහතරුන් වහන්සේ සාමනේරයෙන් වහන්සේ දකළ අහනවා ආශමුතුනි දැන්ඩ ආව කියලා. ඒ වෙලාවේ සාමනීරයන් වහන්සේ කියනව නෑ සාමීණි ඔබ වහන්සේ චෛත්‍ය වන්දනා කරට ආපු වෙලාවිබතමයි මන් පසුපසිංගාවේ. ඊළට සාමනීරයන් වහන්සේ හනෝ සාමීනි ඔබහන්සේට මේ චෛත්‍ය වදනා කරන්න මල්ටිකක් එහෙම ලැබුණුත් හොඳැයිද කියහනවා. එ වෙලා විදිී මහතෙරුන් වහන්සේ අහනවා මෙවන් මහා චෛත්‍යකට මල්ටිකක් ලැබුණුතින් කෞදහනවා ඒ අවස්ථාව මගර ගන්නේ. කවුදහනව පූජනෝ කරන්නේ. ඒ ප්‍රකාශයේම සාමනේරෙන් වහන්සේ කියනවා ස්වාමීනයහමනම් මදවෙලාපක් වැඩන්න මම මල්ටිකක් ඔබහන්සට ගෙනත් දෙන්නන් කියලා උන්වහන්සසිගේ එරදිියෙන් හිමාලයට වැඩම කරලා හිමාලයේ ඉතාම්ම සුවඳවත් මනරම් මල් පෙරහං කඩයකට දාගෙන රහතන් වහන්සට ගෙනල දෙනවා. හැබැ මේ රහතන් වහන්සේ නමක් කියල මේ පොඩි හාමුදරුව දන්නේ. තා අවසානිද බලන්ඩ රහතන් වහන්සේ නමක් කියැනෙ හරියට කවුද කියලා. දැන් සාමනේරයෙන් වහන්සේ මල්ටික ගිනල දුන්නම මහතෙරුන් වහන්සේ අහනවා ආයශ්මතුනි මල්පොඩ්ඩයිනේද කියලා. ඒ වෙලාවිදී මහතෙරුන් වහන්සේගේ ප්‍රකාශයෙන් සාමනයෙන්න් වහන්සේ කියනවා ස්වාමී බුදුගුණන ආවර්්‍යනය කරල පූජ කරන ඔබහන්සට ප්‍රමාණුවත් මල්ල බේ කියලා දැන් පෙරහ කඩී තිවිිච් මල්ටික. සාමනේරයන් වහසේ පූජා කළ මහතරුන් වහන්සේ පූජා කළ මල් ඉවරුණාම සාමනේරයන් වහන්සේට කියනවා. සාමනීරයන් වහන්සේ කියන සාමීනී පෙරහංකඩේ මුව යටපැත්තට හරවන්ඩ ඔබ වහන්සේට ඇති තරම්මල් ලෙබී කියලා. අර සාමනේරයන් වහන්සේ පෙරහංකඩයට මල් දාල තියනව පිහත්න මුළු සෑ මළුවම පුරුවන තරම්මල්. දැන් අර පෙරහංකඩි ඇතුලින් මල් වැටිනවා වැටිනවා වැටිෙනවා. මලු සෑ මලුවම මල්වලින් පිරෙනවා. දැං සෑමල්ුවෝ මල්වලින් පුොරු වලිවරයි. දැන් තෙරුන් වහන්සේ මල් වැටනක නතර කරගන්න බැරූ පොඩිහාමුදුරටයි කියනවා. එවෙලායි පොඩිහාමුදුරු ධ්‍යානශක්තියෙන් මල් වැටනක නතර කරනවා. එවෙලා මහරහතන් වහන්සේ ආවර්ධනය කරලා බලනවා මේ සාමනේරයන් වහන්සේගේ ධ්‍යාන ස්තීරවශයීම පවතිනවද. බල්න්නකොට දකිනවා සහිය නැතුව ධ්‍යානයේ බිඳෙන්න්න පුළුවන් අවස්ථාවක්ත් තියෙනවා කියලා. පොඩි හාමුදුරන්ට ඒ වෙලාවාවාදයක් දෙනවා ආයශුමතුනි පෘතජජන එරදිය කියලලා කියන්නේ ඕන වෙලාවක නැතිවෙන පුළවා. එනිසා සිහි උපදවාගෙන තවත් වීරය වඩන්න කෙනවා එකැන මාර්ග පලයක්කොත් ලබන්න කෙ කියන්නේ. තමුත් පොඩි හාමුදුරුවෝ මහතෙරුන් වහන්සේ ගෞවවාදය සලකි නැතුව ඒක නෑහුණාවගේ යනවයිතන. ඊළඟට ආයමත් දවස මහතරුන් වහසේ පින්ට පතති වඩිනවා. ගම කෙලවරට පිඩපාති වඩිනකොට සාමනේරයන් වහන්සේ එරදිීෙන් මහතරුන් වහන්සේ වැඩින්න තැරටෙනවා. ඒවිලාවේ මහතෙරුන් වහන්සේ සාමනේරයන් වහන්සේට අවවාධයක් දිනවා. ආයශ්මුතුනි පෘතක්ජනඉරදිය ඕන වෙලාවක නැතිවෙන්න පුළුවන් සිහියයෙන් කටයුතු නොකොළොත් එනිසා සිහියෙන් කටයුතු කරඩ සිහිය නැතිකරගත්තොත් ආශ්මුතුන්ට අනාගතී එක ඇසක් අන්ද කාන්තාවගෙන් කැඳ බොන්නයි වෙන්න කියලා. මනේරන් වහන්සේ ලාව්‍යයාහනුව සාමීණි එහෙම දෙක්ක කොහොමද මටවෙන්නි කියලා. එක උුන්හන්සේගේ ධ්‍යානේ පිබඳවත් උන්හසට මාන්‍යඇති බෙල තිදෙීමවා. නමුත් දවසක්ම සාමනේරයෙන් වහන්සේ එරදිෙන් වඩිනවා වඩිනකොට එක කාන්තාවක් ගඟක් අසල නානගම සින්දුවක් කියනවා. මෙ ගීතියට අවධහන යොමුකරපමි සාමනේරයන් වහන්සේට තමන්ගේ පංචනීවරණයන් බලවත්වෙනවා ඒ වෙලාවෙදී. ධ්‍යානයේ බදිෙනවා. අහසින් ගමන් කරනකොට ධ්‍යානයේ බිදිච්චි නිසා කුරුල්ලෙකුගේ පිහාටක් පොළොට පතිතවේ න්‍යියම් සේද ආං ඒ විතට මේ සාමනීරෙන් වහන්සේ පොට වැටෙනවා. දැන් උන්වහන්සගේ ්‍යානනේ. හර කාන්තාව නග්නව තමයි නාන්නේ. කාන්තාව ගිරූපයේ පිළිමදාසාාවක් ඇතිවෙනවා. ඒ වෙලාවේ ඇයට ඇවිටිරි කරලා ඇයත් සමඟ ගිහි ගෙතරට යනවා. දැන් මේ වෙලාවේ උපවිදිවෙච්ච මේ පොරුෂයා ගිහිවොරුීන් කරගෙන තමයි තමන්ගේ ජීවිකාවදැන් ගෙනීගන්න තියෙන්නේ. හැබැයි පැවිදිවෙලාඉන්නකොට වෙලාවට ආහාර පානාරගෙන පුරුදු වෙලා හිටපු කෙනෙ. නමුත්දැන් සමහර දවස්සල්ට කාන්තාව ආහාරගෙනකොට ප්‍රමාධ වෙනවා. තමන්ගේ රැකියාව කරන ස්ථානී. එහම දවසක් ප්‍රමාද වෙලා ආහාර අරගෙන එනෑ මේ බිරිදට මේ උපවිදිවෙච්ච පොරුෂය චෝදනාවක් කරනවා. ඇයට බනිනවා. ඇය. ගෙරලා ස්වාමියයාටත් බනිනවා මට අතපයට සේවකයෝ ගෙනැද්දීල තියෙනවන මට නුඹට වෙලාවට කන්න දෙන පුළවා. ගෙදර වැඩඇත් කල්ල දරුවන්ගේ වැඩත් කල්ලා සියල්ල මව සංකල මෙතැන්ටෙර කොටමට ප්‍රමාාධ වෙනවා. ඒ ප්‍රකාශයක් සමග කේන්තිිගත්තුමේ පුරෂයා දන්ඩක් උල් කර කර හිටියේ ಉල් කරකර හිරිපු දණ්ඩ විසිකරල ගැවා. අර කාන්තාවගේ කෑසක් පසාරු කරගෙන දණ්ඩ තුල්ට කියයා දැග හෑන්ද වුණා. මේ පුරුෂයා ඒක දැකල එත්තන මන්නන්න පටන් ගත්තා. පිරි සඇවිල්ල මේ පුරුෂ්‍යාව සනසවනනා ඒ වෙලා විදී. අර සනසවන පුරුෂියෝ කියන්නේ නුඹ කරපු අපරාධය නුඹ දුක්කෙන ඇති. න තීත හදාගන්ඩ අපි අව කෝහමර සුවපත් කරගම කියලා. දැංවටයන මිනි සුහිතන්නේ තමන්ගේ පහරින් බිරිඳගැ අඳ වනා ඒකට දුක්ක හිතල අඩම කිය. නොත් පුෘෂාන්ඩන්න ීටනවී අන්න ඒ වෙලාවෙ තමයි ඒ පුරුෂයට මතක්කුණේ එදා අර මහතේරුන් වහන්සේ දීපු අවවාදිය සිහි උපදබගන්නේ නැතිව කටයුතු කළොත් අනාගති එක ඇසක් අන්ද කාන්තාවකදින් කැද බොඩ වෙනවා කියලා. එතකොට තමයි උන්නහන් සිට වැටහෝුණේ මේ උපවිදිවෙච්ච පුරුෂයට වැටහොුණේඉදාහිනම් මට මොනගෙහුණේ ආරයන් වහන්සේ නමක් නේද කියලා. න්න පින්ගුතුන මේ රහතන්හස කොහොමදම මේ සාමනේරෙන් වහන්ස ආන්ඳුන ගදී අඳුනගන්න ඉඩක් රහතන් වහන්සේ කිසිමතැනක තියලනේ. එතකොට තේරෙනවනේද ධ්‍යාන ලාබියකුටවත් රහතන් වහසේ කෞද කියල හොයා ගන්න බේ. නමුත් අදකාලේ බොරු රහතන් වහන්සේලා පංවතුන කොයි තරම් නම් මිනිසුන් මුලාවට පත් කරනවාද. මිනිස්සුන් හරිියයටත අන්ද කරවවා. මේ රහතන් වහන්සේ අඳුන ගන්න පුංචිඩක්වත් කියලනේ පුංචි සැකයක්වත් සාමනේරෙන් වහන්සගේ හිත ඇතිකරවල නේ. පසුපසින් තමන් ගෙලඟට ආවම සාමනේරෙන් වහන්සගින් අහනවා ආශ්මුතු දැන්ද ආවි කියලා. ඉලකට මල් ටික පූජ කරලා පූජ කරන ගෙනත් දුන්නම කියන මල් පොඩ්ඩයි නෙද කියලා. පූජ කරන මල් පෙරහන්කඩින් වැ වැටනික නතරගන්න බැරුනාාම කියීන මල්ි නතරගන්න බරිද කියලා. පිංහත්නී ධ්‍යානලාබීකොටඉතරම් ශක්තියක් තියෙනවනං මහරතන් වහන්සේ නමකට කොයි තරම් නම් ශක්තියක් තියන ඕුනද. නමුත්තුඋන්වහන්සගේ ශක්තිය කිසිම තැනකස් මතු කරේනේ. ඒනිසා සාමනේරයන් වහන්සේට පුංචිම සැකයක්වත් ඇති වන්නේ මේ අඩුමතරම සෝවාන් වහන්සේ නමක් වදද කියලා. එහමන් තේර වනේද. රහතන් වහන්සේලා හොයා ගන්නවෙනෙක අපට කොයි තරම් දුෂ්කරද කියලා. එතකොට පින්වතුන අදකාලේ අපට එහම රහතන් වහන්සනම කිටියත් හොයා ගන්නෙ බේ. සමහලට අපි ඇසුරු කරන්නේ. සමහලට අප දුරස් කරන්නේ රහතන් වහන්සේලවෙන්න පුළුවන්. නමු මෙහෙම ධර්මකාරණාවල් අපි අහනකොට අප මගඵල ලාබීන් කෞුද කියලා හරියට හොයාගන්න පුළුවන් එක. අදහස් කර නිනේ මේ මාර්ගඵල ලාබීන් ගෙන්ම තම අපි මේ ධර්මය හණ්ඩුනු කියලා. අපි මාර්ගඵල ලාබින් බිහිවෙන කමින් වුන කියලා. එහෙම බිහිවෙලා මාර්ගඵල ලාබිම ධර්ම දේශනා කරන යුගයක් කාවත් ඒක ඉතාමය හපත්. සම්බුද්ධ ශාසනයට මනාලාභය. මොක දුන් වහන්සල කවදාවත් මේ ශ්‍රාවකයන්ව මුලාවට පත් කරන්න නනේ. නමුත් පිංවතුන අපි එහෙම මගඵල ලාබින් යැයි කෙ හිතලා වැරදිත් තැනකට හිත පිහිටව ගත්තුතිං ඒ අපිට ලුක වලාබයාා. මං දේශනාවට කලින් මේ කාරණාවල් ටික සඳහන්් කළේ පින්හතුන බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි ඇයි අපි ඔය ආරයෙන් වහන්සලගේ කතාහන්නේ. මොකද අපේ නිවනට ඒෙන්තිනෙන ප්‍රියෝජනය. කිස්සිම ධර්මකාරණාවක් අපේ නිවනට බැහැර කරලනේ. නිවනින් ඉහාට ගිනීලනේ හැම්ම ධර්මකාරණාවක්ම භාග්‍යතු හන්ේ දේශනාකරේ? අපට නිවනට අවශ්‍යවෙර නිසාමයි එහෙමනං රහතන් වහන්සේලාගේ ගුණ දැනගන්නේ මොකටද පිංගත්න අපට සැබෑ මාර්ගඵලලාබීන් කෞදදි කිලාදුරගන්න පුළුවන් සංගරත්නය ෙරෙහි හිතපි හිටුවගන්න පුළුවන් ඒවිතරක්නෙවෙ සංගා නුස්සතිය නම්වූමේ භාාවනාව වඩන්ඩ සංගරත්නී ගුණ දැන ගැනීම අතිශේම වැද